අවුරුදු 10කට වඩා කාලයක් සමහරු කජුම වත්තේ ජීවත් වුණා. ඒ ජීවත් වුණේ කොහොමද කියන එක ප්‍රශ්නය. ඔබ දැක්ක එක ඇත්ත වශයෙන්ම අපායක් වාගේ. කජුම වත් විසරන්න නෙමෙයි මේවා දැන් ගණනාවක් කොළඹ නගරෙත් අනිත් නගරවලත් තියෙනවා. මේ අවස්ථාවේදී අද අපිට ඔබ සියලු දෙනාටම මෙහෙන් තට්ටු නිවාස ලබා දෙන්නට අවස්ථාව ලැබුණා. අන්ති ඌරුණෙන් උයනෙන් මේක ලබා දෙන්නට හැකි වුණේ රවි කණ්ණායක මෑතුමත් මට ඇවිල්ලා කරදර කරපු නිසා කියලා මං කියන්න ඕනේ. විටින් විට ඇවිල්ලා ජනාධිපති උනායන් පස්සෙත් මතක් කර අපි ඉස්සෙල්ලා කරන්න තියෙන දෙයක් කියලා. ඉතින් ඒ නිසා එතුමා ගත්ත උනන්දුව ගැනත් මම මෙතන සඳහන් කරන්නට උවමනයි. එහෙනම් මේ තමන්ට ලැබිලා තියෙන නිවාස කරුණා කළා ආරක්ෂා කරන්න. ඒකේ වටිනාකම දන්නවා කියලා ආරක්ෂා කරන්න. ඇත්ත වශයෙන් මෙතන ගෙවල් තියෙන ෆෞසි මන්තුමා වෙන්න පුළුවන්, අපේ ආණ්ඩුකාරතුමා වෙන්න පුළුවන්. ඒ අයගේ නිවාස ආරක්ෂා කරනවා වගේ ඔබේ නිවාස ආරක්ෂා කරන්න. මේක ඔබට ලැබෙන ප්‍රධාන දීපල. ඒක තියාගන්න. මේක ආණ්ඩුවට අයිති කියලා හිතන්නේ. මේක ආණ්ඩුවට අයිති නෑ දැන්. මේක ඔබට අයිති. ඔබ ඒක ආරක්ෂා කරන්න. ඔබ විඳේ දුක දන්නවා නම් ආපෝ ඒ තත්වයට යන්න ඉඩ දෙන්න එපා. තමන් ඉන්න ස්ථානේ නැති කරගන්න එපා. ඒ වගේම ගිහින් උකස් තියන්නත් එපා. විකුණන්නත් එපා. තමන්ගේ ජීවිතය වාගේ ආරක්ෂා කරන්න. ඔබට දෙන්න පුළුවන් එකම උපදේශ ඒක පමණයි. අද අපි සියලු දෙනාම ඇත්ත වශයෙන්ම ටිකක් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න. අවුරුදු දෙකට තුනකට ඉස්සෙල්ලා ඒක සිදු වුණේ නැහැ. අපි හැම එක්කෙනාම දුක් වුණා. දුක් විඳ වැඩියෙන්ම දුක් විඳ ඔබ සියලු දෙනාම. ඉන්ධන නැතුව, ආහාර නැතුව, ගමන් බිමන් යන්න බැරුව, රෝහලට යන්න නැතුව, පාසල වහලා මේ දුක් විඳ අපි සියලු දෙනාගෙම වැඩිම දුක් විඳ ඔබ සියලු දෙනාම. රටේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම් ලබන ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව. ඒක ඉවසගෙන හිටියා. ඒක දරාගෙන හිටියා. ඒකට මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේක බාරගත්තදී මම දැනගත්තා ඉස්සෙල්ලා අමාරු පියවර ගන්න තිබුණා කියලා. සමහර වියදම් ආණ්ඩුවේ මං සීමා කරා. වැට් වැඩි කරන්න සිදු වුණා. බදු වැඩි කරන්න සිදු වුණා. ඒ බර දරාගත්ත ඔබ සියලු දෙනා. විශ්වාසයක් තිබුණේ නිසා. මම ඒ විශ්වාසය තිබුණේ ගැනත් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි වැට් වැඩි කරද්දී හැම එක්කෙනා විශාල බරක් වුණා. ඒත් මේක ඒ කරපු වැඩ කටයුත්තෙන් අපිට එක සහනයක් ලැබුණා. රටේ ආර්ථිකය ස්ථාවර වුණා. ආණ්ඩුවට ණය ගන්න ඕන වුණේ නැහැ. මේ ආණ්ඩුවට ගිහින් මුදල් අච්චු ගන්න ඕන වුණා නැහැ. අපිට ආදායම තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් ඇටේ රුපියල ශක්තිමත් වෙනවා. දැන් 300ට ඇවිල්ලා 300ටත් වඩා යනවා. 290ට යනවා. මහා බැංකු අධිපතිතුමා කිව්වා ඒක 280ටයි කියලා. එහෙනම් අපේ අතේ මුදලේ වටිනාකමක් තියෙනවා. මෙහෙම තමයි පිළිදිරියට යන්නේ. ඉතින් මෙහෙම අවස්ථාවකදී රටේ ආර්ථිකය යලිත් නගා සිටවන අවස්ථාවේදී ඉතින් මේකෙන් බොහෝ දෙනෙක් ආපහු නැගිටලා එනවා. රැකියා කරනවා, රැකියා පඩි වැඩි කරගන්නවා. ඒ වගේම ව්‍යාපාර කරනවා. ඒ ව්‍යාපාර සාර්ථක වෙන්න ඕනේ. මේ රටේ තියෙන විශාල ව්‍යාපාර සාර්ථක වුණාම වැඩි වැඩියෙන් රැකියා හම්බෙනවා, වැඩි වැඩියෙන් ආදායම් හම්බෙනවා. එහෙම සිදු වුණාම ඒක තියෙන කොටස්කාරයන්ගේ අයිතිය තවත් ශක්තිමත් වෙනවා, තවත් පොහොසත් වෙනවා. ඒත් මට ඕනේ නැහැ ඒක එතෙන්ට සීමා කරන්න. මේ සමාගම් දියුණු කරන්න තියෙන්නේ ඔබ වෙනුවෙන්. ආර්ථිකය දියුණු කරන්න. ඉතින් ඒක එතෙන්ට සීමා නොකර මම තීන්දුව කරේ ඔබ විඳේ දුක මම දන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න පුළුවන් තරම් අයිතිය මේ රටේ සාමාන්‍ය ජනතාවට ලැබලා දෙනවා කියලා. සමහරු අවුරුදු 70ක් හිටිය ඉඩමක් අරගෙන ඔප්පුවන්න සිංහනක්කර ඔප්පුවන්න නැතුව බලපත්‍ර තිබුණා. සමහර අවුරුදු 50ක් හිටියා. මොකද්ද තමන් කැමති මේ ඉඩම මගේ කියන්න? ආණ්ඩුව දුන්නෑන් පස්සේ බලපත්‍රෙක අපිට ආපව ගන්න පුළුවන්ද? විකුණලා දාන්න පුළුවන්ද? නැහැනේ. ඒ නිසා ඒ සියලු දෙනාටම සින්නක් කරෝපු දෙන්න අපි තීරණය කළා ඉවරයි. අනික් අයට පර්චර් 5ක් 10ක් තියෙනවා පොඩි ගයක් හදන්න. ලක්ෂ 20කට අපි දෙනවා. ඒක ක්‍රියාත්මක කරගෙන යන්න. ඒ වගේම නිවාස මේ නගරවල තියෙනවා 50,000ක්. ඒවා අයිතියක් දීලා දාන්න. ඔකත් දෙන්න. එහෙනම් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් අද මේ නිවාස අරගෙන ඉන්නවා. ඉඩම් අරගෙන ඉන්නවා. ඒ කියන්නේ අයිතිය පැතිරවීමක්. මං හිතන්නේ මෙහෙම අයිතිය පැතිරවීමක් මීට ඉස්සෙල්ලා සිදු වුණා කියලා. ඒ කියන්නේ අපි ආඩම්බර වෙන්න ඕනේ. මෙහෙම රජයෙන් හදන නිවාස කරන ගමන් මං අගමැති වෙලා හිටපු කාලෙදි මං චීනෙන් ඉල්ලුවා. මම ඇහුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. මං කිව්වා මට නිවාස හදලා දෙන්න කියලා. 1996ක් හදලා දුන්නා. ඒකෙන් අපේ කරු ජයසුර මහත්මයා කිව්වා කීපයක් දෙන්න කියලා අපේ පරණ නනු නිලියන්ට. එහෙම
ඒක වෙන් කරයන් පස්සෙත් විශාල සංඛ්‍යාවක් මෙතන තියෙනවා 1900ක් විතර ඒක බෙදන්ට චීන ආණ්ඩුව කිව්වේ ඒ අය දුන්න කොන්දේසි අනුව සුදුසුකම් අනුව දෙන්න ඒ අයත් ඒ ගැන පරීක්ෂා කරනවා කියලා එහෙනම් මේ තැන්වල තවත් තට්ටු නිවාස 1900කට වඩා ප්‍රමාණයක් ඊළඟ අවුරුදු දෙකේදී ඔබට ලබා දෙන්න ක්‍රියා කරනවා ඒ වගේම මේ රටේ ආර්ථිකය දියුණු වෙන්න මෙහෙම තව තට්ටු නිවාස හදන්න ඒ ඉඩම් අරගෙන විකුණන්න අන්න ඒ මාර්ගයේ මුදල් අරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා මට ඕන හැම එක්කෙනාටම අයිතියක් දෙන්න පළවෙනි අයිතිය තමයි අපි දෙන්නේ හැම එක්කෙනාටම අධ්‍යාපනය ඒ අයිතිය තමයි ඉදිරියට යන්න පුළුවන් දෙවනි අයිතිය ඉඩම් අයිතිය නැත්නම් නිවාස අයිතිය නැත්නම් ව්‍යාපාර කරන අයිතියක් ලැබලා දෙන්න ඒ නිසා මේ අවස්ථාවේදී මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න මට උදව් කරපු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාටත් එතුමාගේ අමාත්‍යාංශයටත් ඒ අධිකාරියටත් විශේෂයෙන්ම ස්තුතිය ප්‍රකාශ කරනවා කරුණාකරලා තමන්ට ලැබුණ නිවස ආරක්ෂා කරන්න කියලා යලිත් මතක් කරමින් මගේ වචන සවිමන් අවසන් කරනවා